දැන් කෝ ජනතා පරමාධිපත්‍ය එහෙම එකක් නැහැ මේ පක්ෂ දේශපාලනේ විසින් මොකද්ද කළේ එතකොට ජනතා පරමාධිපත්‍ය මුදලට යට කළා පාර්ලිමේන්තුව තුල අර පක්ෂයෙන් පත් වෙච්ච කෙනාව මේ පක්ෂයට අරගන්නවා ඒ සියල්ල සිද්ධ වෙන්නේ පක්ෂ දේශපාලනේ නිසා ඒ විතරක් නෙමෙයි මේ පක්ෂ දේශපාලනේ තියෙනකොට ඒ පක්ෂ පවත්වාගෙන යන්න ඕන වෙනවා ඒ සඳහා කොච්චර අරමුදල් ප්‍රමාණයක් ඕනේද සමහර වෙලාවට ඔබ අපි පුදුම වෙයි ඒ පක්ෂය ඇතුලේ තියෙන අරමුදල් සම්භාරය දිහා දැක්කම මේ රටේ නැති ධනයක් ඒව ඇතුලේ තියෙනවා මේ මොකටද මේ බලයටපත් වෙන්න ඒගොල්ලන්ගේ සැප සඳහා සුඛ විවරණය සඳහා මේ සමාජයේ බෙදලා කීතු කීතු කරලා දාලා ඒගොල්ලෝ අපිට ගහ ගන්න ඇරලා ඒගොල්ලෝ බලය රඳවාගෙන තමා තුල සැප විඳිනවා පුළුවන් තරම් මුදල් පාවිච්චි කරලා පුළුවන් තරම් දැන්වීම් දාලා සමාජයේ මොළතාවකාලිකව විකෘති කරනවා ඒ සඳහා පාවිච්චි කරනවා ඒ ජනප්‍රිය මාතෘකා ඒවට හොඳ වචන සෙට් එකක් හදා ගන්නවා ධර්මිෂ්ඨ කියලා කියයි එහෙම නැත්නම් ඔය තව කිව්වේ මම භෞමික අඛණ්ඩතාවය කියලා කියයි මේ විදිය වචන සෙට් එකක් හදාගෙන බොරුවට පිම්බිලා මිනිසුන්ව මුලා කරලා කොහොම හරි එනවා උඩට එනිසා එයාට කවදාකවත් ජාති ප්‍රතිපත්තිය මෙරට ක්‍රියාත්මක කරන්න බෑ මොකද ජාති ප්‍රතිපත්තිය කියලා කියන්නේ කාලෙන් කාලට ජනප්‍රිය මාතෘකාවක් නොවේ ඒ නිසා මේගොල්ලෝ මේ පක්ෂ ભેදී තියාගෙන මුලාවට පත් කරන කවුද ජනතාවමයි ඒ නිසා කරුණා කළා මේ කිසි දෙයකට රැවටෙන්න එපා මේ කියන පක්ෂ අයින් කරන්න ભેද සියල්ල අයින් කරන්න ભેද බින්න වෙලා මේ සමාජය අපිට ගොඩනගන්න බෑ ඒ නිසා අපි කල යුත්තේ මේවා හොඳින් තේරුම් ගන්න සල්ලි කෝටි ගාණක් විනාශ වෙන්නේ මේ රට විදේශීය රටවල් වලට විකිණෙන්නේ මේ රට වැරදි මගවල් වල යන අපේ ව්‍යාපාරිකයන්ට රැවටෙන්නේ මේ රටේ මිනිස්සු සදාකාලික දුප්පතුන් බවට පත් වෙලා ඉන්නේ මේ රටේ කවමදාකවත් අපිට දේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැරි වෙලා තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති වෙලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය කියන එක වචනයකට සීමා වෙලා තියෙන්නේ මේ කියන පක්ෂ දේශපාලන ක්‍රමයෙන් බව හොඳින් අවබෝධ කරගන්න දැනටමත් ඒවැ එල්බිලා ඉන්න එවුන් කතා කළා කියාවි පක්ෂ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා ඔබ පෙරලා ඇසිය යුත්තේ පක්ෂ තියෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා මේක පැහැදිලිව අවබෝධ කරගන්න ඒ අපේ ඔළුවට දාන දේ ඒගොල්ලෝ අපිට කියයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියලා කියන්නේ පක්ෂයකට කතිරේ ගහන එක කියලා අපි කියමු පක්ෂයකට කතිරේ නොගහ සිටීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව 21 වෙනි සතවර්ෂය කියන්නේ මිනිසා ආයුධ වලින් ගහ ගන්න සතවර්ෂය නෙමෙයි මිනිසා සබුද්ධිකව හිතලා අභ්‍යන්තරය දියුණු කරගෙන තමන්ගේ අධ්‍යාත්මය තුලින් කරන ක්‍රියාවලිය තමයි 21 වෙනි සතවර්ෂයේදී ඉස්මතු විය යුත්තේ එදා තිබිච්ච කතාවක් තමයි අපි අරගල කළා වනි ජයග්‍රහණය කරන්න නෑ අරගලේ කියන්නේ එක්තරා ගින්නක් බව අධ්‍යාත්මිකව තේරුම් ගන්න පාලනය කියලා කියන්නේ වර්තමානයේ පවතින එක්තරා ගින්නක් බව තේරුම් ගන්න ඒ ගින්න නිවන්න තව ගින්නකින් බැහැ මිත්‍රවරුනි කල යුත්තේ ගින්න නිවන්න ගින්නක් භාවිතා කරන එක නෙමෙයි ගින්න නිවන්න ඇල් වතුර පාවිච්චි කරන එක අපි අද අන්න ඒ මට්ටමට හිතන්න තරම් පුරුදු වුණොත් පුරුදු පුහුණු වුණොත් මේක නව පිම්මක් මේ 21 වෙනි සතවර්ෂයට අදාළ කරන තව දුරටත් මේ 20 වෙනි සතවර්ෂයේ 19 වෙනි සතවර්ෂයේ ක්‍රමවේදයක හිර වෙලා ඉන්න එපා මේක දෙහැ කරුණා කළා දකින්න බලන්න එතකොට අවබෝධ වේවි අපි යා යුත්තේ මෙන්න මේ මගේ මිසක් අර එදා ගිය මගේ යෑම වැරදි කියන එක ඒ මග වෛරයෙන් ගිනි ගන්නා මාර්ගයක් වෛරයෙන් ගිනි ගන්න සමාජ දේශපාලඥයින්ට තවත් වෛරයෙන් ගිනි ගන්න පිරිසක් එකතු වුණොත් එතන ඇති වෙන්නේ මහා වෛරයක් බව අවබෝධ කරගන්න
දේශයේ උන්නතිය වෙනුවෙන් නව දැක්මක් කරා පාට පක්ෂ වලින් තොරව බල උන්මාදයෙන් මිදී මේ රට ස්වයංපෝෂිත කිරීම සහ දේශපාලනිකව ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා ඔබටත් ආරාධනා ආයිබෝන් සියලු දෙනාටම නැවත වරක් ඉතක් කෙටි නිහඬියාවකින් පස්සේ අපි සීහෙලින් සමාජය අමතන්න මේ විදිහට අදහස් කළේ මේ වෙනකොට සමාජයේ හුඟක් දුර වෙනස් වූ ආරකට යන ස්වභාවයක් පේනවා හැම දිනාගෙම මනෝභාවයන් ක්‍රියාත්මක වෙන වෙනස්ප වූ පිළිවෙලක් අද සමාජය තුළ දකින්න හම්බ වෙනවා හැබැයි ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ඒ හැම දෙයක් දෙහැම විමර්ශනාත්මක බැලුවාම පේනවා මේ කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා පුන පුනා කතා කළාට නැවත නැවතත් ඒ අය කැරකෙන්නේ මේ සිස්ටම් එක ඇතුළෙම පොඩි 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 අලුත් වැඩියාවන් කරන්න විතරයි. නමුත් මේ සිස්ටම් එක ඇතුළේ ඉඳගෙන මේ කරන අලුත් වැඩියාවන් වලින් කවදාවත් සිස්ටම් එක චේන්ජ් වෙන්නේ නැහැ. ඒක හරියට අර තියෙන ව්‍යවස්ථාව එක 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 කැලිගිනැල්ල අමුලලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා වගේ. ඈ ව්‍යවස්ථා සංශෝධනය කරනවා වගේ. ව්‍යවස්ථාව තියාගෙන සංශෝධනය කරමින් යනවා. කියන්නේ අපි ඒ රාමුවෙන් එපිටට යන්න උත්සාහ ගන්නෑ. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ සිස්ටම් චේන්ජ් කියන එක. තාම හරියට නිවැරදිව කවුරුත් කතා නොකලට මේ හැම දිනෙකෙම අදහස තියෙන්නේ මේ ක්‍රමවේදය සහ මුලින්ම වෙනස් කරන්න ඕනේ කියන එක. හැබැයි හැම දිනාම දැනගන්න ඕනේ මේ ක්‍රමවේදය සහ මුලින්ම වෙනස් කරන්න අවශ්‍ය නම් අපිට අනිවාර්යයෙන්ම ඒ සඳහා ඌ ක්‍රියාපිලිවෙලට ප්‍රතිපත්තිය න්‍යාය සකස් කරන්න වෙන්නේ මේ කියන රාමුවෙන් එපිටට ගිහිල්ලා. ඒ නිසා හැම දිනෙකම පොදුවේ තීරණය කළ යුතුයි අපි කුමන ආකාරයෙන්ද මේ නව සමාජ දැක්ම නිර්මාණය කරන්න කියන එක සම්බන්ධයෙන් අපි මේ පුළුවන් තරම් දැනුවත් කිරීම කරන්නේ ඒ සඳහා ඒ කණ්ඩායම් එක්තරා දිශානතියකට යොමු කිරීම උදෙසාමයි අදෙහි විශාල ප්‍රවණතාවයක් තියෙන බව පේනවා නමුත් තවමත් ඒ න්‍යාය හරියාකාරව සකස් කරගෙන නැහැ අන්නේ අඩුව නිවැරදිව පිරිමැසීම සඳහා අපි මේ රටේ සත්‍ය ඉතිහාසයත් ඒ වගේම මේ රට තුල තියෙන බුදු දහම මම මේ කතා කරන්නේ බුද්ධාගම නෙමෙයි බුදු දහම මේක වෙලාව නෙමෙයි මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න නමුත් පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ හැම දිනාම කතා කරන බුද්ධාගම ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරුව අපිට කියලා දුන්න බුදු දහම ගැනයි මම කතා කරන්නේ එතකොට බුදු දහම ඒ වගේම අනිත් සියලුම ආගම් වල තියෙන ඒ ප්‍රතිපත්ති සහ ඒවා සමාජය තුළ ක්‍රියාත්මක වෙගෙන ආපු ස්වභාවයන් අධ්‍යයනය කළා අපි මේ රාමුවෙන් එපිටට ගිහිල්ලා නිවැරදි සමාජ දැක්මක් එක්ක නිර්මාණය කරනවා මොකද්ද සිස්ටම් චේන්ජ් එකක් එහෙම නැත්නම් මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න අපි මේ වෙනකොටත් ඒක සකස් කළා ඉවර වෙලා තියෙන්නේ ඒ නිසා අපි ඒක බොහොම මෑතක සමාජගත කරනවා ඒක මං කියන්න ඕනේ දැන් මේකෙදි තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ නිර්පාක්ෂික සමාජයක් කියන එක නිර්පාක්ෂික සමාජයක් කියලා කතා කරනකොට හුඟ දෙනෙක් හිතනවා මේ ප්‍රසිද්ධියේ හැමෝම කතා කරනවනේ දැන් නිර්පාක්ෂිකයි නිර්පාක්ෂිකයි කියලා දැන් මෙතන තියෙන කතන්දරේ මේ පක්ෂ වලින් පමණක් නිර්පාක්ෂික වීම නෙමෙයි පක්ෂ විතරක් අතෑරීම නෙමෙයි තියෙන්නේ මේක තුල තියෙන ප්‍රධාන තේමාව තමයි න්‍යාය තමයි සියලු ભેදයන්ගෙන් තොර වූ සමාජයක් මේ සමාජය තුල ಜಾති වශයෙන් ආගම් වශයෙන් වර්ණ වශයෙන් පක්ෂ වශයෙන් නිකාය වශයෙන් කිසිම ආකාරයක බෙදීමක් තියෙන්න බෑ බෙදීම කියලා කියන්නේ අපේ අසමගිය අපි මොන යම් මට්ටමකින් හෝ එකිනෙකාට විරුද්ධ වෙලා තියෙනවා එක මහා පරිමාණ විරුද්ධත්වයක් වෙන්න පුළුවන් ඒක සුළු පරිමාණ විරුද්ධත්වයක් වෙන්න පුළුවන් නමුත් ભેදේ කියලා කියන්නේ යම් ප්‍රමාණයක දුරස් වීමක් මේ දුරස් කිරීම දුරස් වීම කියන එක අවශ්‍ය වෙන්නේ මේ සම්මත දේශපාලන පක්ෂ ක්‍රමයේ පවත්වාගෙන යන්න
परिपालने पालने पहासुकरण यम किसी देने कतर गटुमक अति कल्लना एवं समाज क्रम मिनीसाटे हपत समाज क्रम यक्वेन्नी ने अभी मेवट दिगिन दिगटम कथा गलती नव तवत् ओनेत्रम आकार कथा करण पुलवांग नमूद मेके वेदगत कमती तेरुंगनीमाय सहोदीम बलान दब मे पक्ष देशपालन क्रमे की सरल वर्ग मेरटे क्रियात्मक मुकदमे मेके पक्ष देशपालन क्रमे तीन अय अभी मे पक्ष देशपालने पैकी पलवनी कारण पक्षयानु नवत मिनीसा अतर बेद्यक अति कर्णदयाकसा अभी सहमुलिम इट विरुद्धाय मिनीसा तुल बेद्यक अति किरीमहरा समाज क्रमे यहापत्ट हरवियन है कि ඊළඟට බලන්න පක්ෂක්‍රමය නිසා මොකද්දද ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට වඩාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔව් මේක මේ රට අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මම උදාහරණ කීපයක් දෙන්නම් මේ පක්ෂ දේශපාලනය නිසා අපට අහිමි වූ දේවල්. හොඳටම මේක තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් පක්ෂ දේශපාලනය කියන එක මේ රටේ එක එක පක්ෂ තියෙනවනේ. මේ පක්ෂවලට සහයෝගය දක්වන රටවල් තියෙනවා. विदेशीय रटवल इवगेम आयतन तीन बहुजाति समागम एक मम्मी कथाकराने अपे रटेतीन पक्ष विनत्टवलतीन देशपालन पक्ष समग आयतन तमक संबंध आगतीन इतकोट ए आयट अवश्य विनवा तमंग सहयोगे दक्वन पक्षे बलेट पत्करा गुलेम बलेट पत्करा ये पक्षेट तीन आदरे निशा हो मे रटट तीन आदरे निशा ने मेयनी ये गोल्ले हेम बलेट पत्करान्नी ये गोल्लंगे ए रटेतीन ए पक्ष क्रमेट हेमत्तंग ए गोल्लंगे रटट याम किसी वासिया मे पक्षे हरहा अपे रटे उदुरगान्न एतकोट मुकद्द वेन्नी मे पक्षे कल्पना करनवा मे रट अतुले तीन मट बले अरन् देनवानी मे गोल्लो निशा मे गोल्लंगे सल्ली वलिन मे गोल्लंगे एक एक රහස් ඔත්තු සේවාවන් හරහා ක්‍රියාත්මක වන යම් යම් ක්‍රියාදාමයන් හරහා මං කොහොමරි බලය ගන්න ඕනේ. ඔන්න බලය ගන්නවා. බලය ගත්තාම මොකද වෙන්නේ? එයාට අනිවාර්යෙන් සිද්ධ වෙනවා අර රටට හෝ ඒ බහුජාතික සමාගම් වලට යට වෙලා ක්‍රියාත්මක වෙන්න. ඉතින් එයා එහෙම ක්‍රියාත්මක වෙනවා. ඇයි එහෙම ක්‍රියාත්මක කරන්නේ ඊළඟට? එයා බලය ගත්ත රටවල වලින් සහයෝගයෙන් සහ එයා බලය පවත්වාගෙන යන්නේ ඒ රටවල වල සහයෝගයෙන් නිසා එයාට සිද්ධ වෙනවා වෙනින් රටකට අවශ්‍ය විදියට නටන්න. මේ ක්‍රමයේ නෙමෙයිද සිද්ධ වුනේ හැමතිස්සෙම මේ පක්ෂ ක්‍රමය නිසා මොනියම් හෝ පක්ෂයක් තවත් රටක් විසින් දැහැ ගැනීමට පත් කළා අපේ රට පීඩණයට පත් කරපු එක නෙමෙයිද සිද්ධ වුනේ දැන් මේක සිද්ධ වෙනවද පක්ෂ ભેදයක් තිබුණේ නැත්තම් නෑ නෑ එතකොට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා අපි පැහැදිලිව කියනවා मे रट मे तत्व पत्न प्रधान हेतु मेन मे भेदे कोल निल रतु भेदे मेक हों अवबोध कर लंगड़ी कथा कलोत् मे रट ऐतुले मे रट ऐतुले तीनवा मुदल आयता पारधि रसकर बहु व्यापारिक मे आय हेम तिस्से उत्साह අයතා ක්‍රම වගින් අනීතික ක්‍රම විස් ඔස්සේ ගිහිල්ලා මුදල් රැස් කරන්න එක්කම ද්‍රව්‍ය වෙනදාම් වෙන්න පුළුවන් එක්ක සූදුව වෙන්න පුළුවන් එක්ක ගණිකා මේ නිවාස පවත්තන් යාමන මොනවා හරි සමාජ විරෝධී ක්‍රියාවලි හරහා මුදල් උපයන කොටසක් ඉන්නවා ඒ ඇයිට අවශ්‍යයි නීතිමය ආවරණයක් ඒ ඇයිට අවශ්‍යයි දේශපාලනික ආවරණයක් එනිසායි පිරිස මොකද්ද කරන්නේ යම් කිසි පක්ෂයක් තෝරගෙන ඒ පක්ෂයට පුළුවන් තරම් මුදල් විසිකනවා මොනවා කරන්නද බලය තහවුරු කරගන්න. ඒ බලය තහවුරු කරගත්ත ගමන් මොකද්ද කරන්නේ? අර ව්‍යාපාරිකයෝ ටික ඒ ජයග්‍රාහී පක්ෂයේ වටා රොක් වෙලා තමන්ගේ අනීතික ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම රට තව තවත් අගාධයට යනවා. එතකොට මේ දේශපාලන පක්ෂ ක්‍රමය නිසාම පිට රටවල් වලට අපිට යට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ ඉන්න අර දූෂිතයන්ට යට වෙලා
මේ රටේ ජනතාවට ඉන්න සිද්ධ වෙලා තියෙනවා මේ හේතුව නිසාම මේ රටට හැමදාමත් මේ පක්ෂ දේශපාලනය ගෙනෙලා ගෙනවිලා තියෙන්නේ අනර්ථයක්මයි අපි තවත් මේක සරල කරගන්න හොඳ මේක මම පැහැදිලි කරන්නම් අර බැඩ්මින්ටන් ක්‍රීඩාව ගන්න මේ බැඩ්මින්ටන් ක්‍රීඩාව අපිට සමාන කරලා කතා කරන්න පුළුවන් නේද අපේ මේ සමාජ දේශපාලන ප්‍රවාහයට ක්‍රමයට බලන්න හොඳින් කල්පනා කරලා දෙන්නෙක් ඉඳන් දෙපැත්තෙන් අර ෂැටල් කොක් එකට ගහනවා රැකට් දෙකකින් ඒ රැකට් දෙක අයිත් දෙන්න තමයි අපි හිතමු මේ පක්ෂ දේශපාලනය මහා පක්ෂ දෙක මේ රටේ ඉන්න ෂැටල් කොක් එක තමයි මේ රටේ ඉන්න ජනතාව ඒ පැත්තේ පක්ෂ වදිනවා ආයි මේ පැත්තට එනවා මේ පක්ෂ වදිනවා මේ හැමතිස්සෙම තැලෙන්නේ කවුද අර ෂැටල් කොක් එක දෙන්නම ගහනවා හැබැයි තවමත් උඩ පාවෙවි ඉන්නවා දෙන්නම ගහනවා දෙපැත්තෙම ඉඳගෙන දැන් බලන්න බැරි වෙලාවක්වත් මේ ෂැටල් කොක් එක එහෙම නැත්නම් අර ජනතාව එළියට විසිනවා කියන්නේ අකමැත්ත ප්‍රකාශ වෙනවා කියන්නේ කො මේ රැකට් දෙකට එළියට පයින්නවා ඒ වෙලාවට කවුද ඒක ඇහිඳන් ගෑල් දෙන්නේ ඒ තමයි මේ රටේ ඉන්න සුළු පක්ෂ ටික එක්ක රතු පක්ෂ වෙන්න පුළුවන් නැත්නම් ಜಾති අනුව බෙදිච්ච ඒ පක්ෂ වෙන්න පුළුවන් ඒගොල්ලෝ තමයි ඇහිඳලා ගෑල් දෙන්නේ ආයි පාර ආ මෙන්න ඔන්න ගහන්න කියලා අරගොල්ලෝ ගහන පටන් ගන්නවා ආයි මේක හොඳට තේරුම් ගන්න මේ ක්‍රීඩාවේ ජයග්‍රහණය තහවුරු කරන්නේ කවුද අර මැද ඉන්න තීරකයා ඒ තමයි අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු එක්ක අන්තර්ජාතික ප්‍රජාව එහෙම නැත්නම් මේ රටේ ඉන්න අර කළු සල්ලි උපයන ව්‍යාපාරිකයෝ සම මෙතන මේ දර්ශනය වෙන්නේ මේ අපේ රටේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය හොඳින්ම මේක අවබෝධ කරගන්න එනිසා අපි පැහැදිලිව කියනවා මේ පක්ෂ දේශපාලන ක්‍රමය විසින් එහාට මෙහාට ජනතාවට ගගහ ගගහ තලනවා පෙළනවා ඒ తත්වය නැතිවිය යුතුමයි අනිත් එක මේ පක්ෂ ක්‍රමය නිසා බලන්න අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි මහා ඉහලින් කතා කරන ජනතා පරමාධිපත්‍ය කියන එක පක්ෂ දේශපාලනය හරහා රැකෙනවද අපි ඡන්දෙ දෙනවා එක පක්ෂයක කෙනෙකුට එයා පාර්ලිමේන්තු ගිහිල්ලා කෝටි 10ක් 15ක් අරගෙන තමන්ගේ ඡන්දදායකයාගේ අභිලාෂය අමතක කළා මොකද එයා කරන්නේ බොහොම තප්පර ගානකින් අනිත් පැත්තෙන් ගිහිල්ලා වාඩි වෙනවා දැන් කෝ ජනතා පරමාධිපත්‍ය එහෙම එකක් නැහැ මේ පක්ෂ දේශපාලන විසින් මොකද්ද කළේ එතකොට ජනතා පරමාධිපත්‍ය මුදලට යට කළා පාර්ලිමේන්තුව තුල අර පක්ෂයෙන් පත්වෙච්ච කෙනාව මේ පක්ෂයට අරගන්නවා ඒ සියල්ල සිද්ධ වෙන්නේ පක්ෂ දේශපාලනය නිසා ඒ විතරක් නෙමෙයි මේ පක්ෂ දේශපාලනයේ තියෙනකොට ඒ පක්ෂ පවත්වාගෙන යන්න ඕන වෙනවා ඒ සඳහා කොච්චර අරමුදල් ප්‍රමාණයක් ඕනේද සමහර වෙලාවට ඔබ අපි පුදුම වෙයි ඒ පක්ෂය ඇතුලේ තියෙන අරමුදල් සම්භාරය දිහා දැක්කම මේ රටේ නැති ධනයක් ඒ ඇතුලේ තියෙනවා මේ මොකටද මේ බලයටපත් වෙන්නේ ඒගොල්ලන්ගේ සැප සඳහා සුඛ විවරණේ සඳහා මේ සමාජයේ බෙදලා කීතු කීතු කරලා දාලා ඒගොල්ලෝ අපිට ගහගන්න ඇරලා ඒගොල්ලෝ බලය රඳවාගෙන තමා තුල සැප විඳිනවා ඕකනේ වෙලා තියෙන්නේ ඒ කිසිම පක්ෂයකට තවමත් බැරි වෙලා තියෙනවා ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඇයි එහෙම බැරි වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන නොහැකියාව නිසා නෙමෙයි බුද්ධි අඩුකම නිසා නෙමෙයි ඒගොල්ලන්ගේ පක්ෂය ආරක්ෂා කළ යුතු නිසා ඒගොල්ලෝ පක්ෂ වශයෙන් බෙදී කටයුතු කරන නිසා එක සම්මුතියකට එන්න බෑ ඒගොල්ලන්ට එක සම්මුතියට ජාතික ප්‍රතිපත්තියක් වගේ සම්මුතියකට ආවොත් ඒ අයට ඊළඟ සැරේදී කේවල් කරන්න මාතෘකාවක් නැතුව යනවා ඒ නිසා ඒ අය මොකද්ද කරන්නේ තම තමන්ට ඕනේ ඕනේ ප්‍රතිපත්ති ඒ අවුරුදු පහෙන් පහට ගේනවා ඒ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ ජනප්‍රිය සමාජ මාතෘකා ඔස්සේ හොඳින් මේක බලන්න ජනප්‍රිය සමාජ මාතෘකා කියන්නේ ජාතික ප්‍රතිපත්ති කියන්නේ දෙකක් නමුත් අරගොල්ලෝ තොරොම්බල් කරන්නේ කේවල් කරන්නේ අර
යම් යම් අවස්ථාවල පැන නැගින ජනප්‍රිය මාතෘකා. ඒවට තමයි දැන් අපි හිතමු ජාතිවාදී යුද්ධයක්. මේ යුද්ධය ඇති කළේ ඒගොල්ලොම තමයි. ඈ ජාතිවාදී යුද්ධයක් ඇති කළා. දැන් යුද්ධෙට යන ඔක්කොමල්ල. දැන් ඔන්න සමාජයේ මුළුමනින්ම කතා කරන්නේ යුද්ධය ගැන. අරු අපිට ගහනවා, අපි ඌට ගහනවා මේක තමයි කතා කරන්නේ. දැන් මේක තමයි සමාජයේ නැගලා යන මාතෘකාව වෙන්නේ. දැන් එවකට බලයට පත් වෙන දඟලන පක්ෂය මොකද්ද කරන්නේ? අන්න ඒ මාතෘකාව තමයි විසඳන්නේ. මේ විසඳන්නේ මේකට තමයි විසඳුම් දෙනවා කියලා කතා කරන්නේ. ඈ එනිසා කතා කරනවා භෞමික අඛණ්ඩතාවය, සමහරු පොළව වඳිනවා, පොළව ඉඹිනවා, පොළව ලෙව කනවා. මේ මොකද්ද මේ කරන්නේ? අර ජනප්‍රිය මාතෘකාවට තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තිය පෙන්නලා මිනිස්සුන්ගේ චන්දරේ කඩා ගන්නවා. මේක මහා කෘතීමයක්, මේක මහා විකෘතියක්. එදිනෙදා තියෙන මේ රටේ අවශ්‍ය කරන ප්‍රතිපත්තිය ගේන්නේ නැතුව මේ තොරොම්බල් ප්‍රතිපත්තියක් ගෙනල්ලා දාලා රට ඇතුළේ මොකද්ද කරන්නේ? මිනිස්සුන්ගේ මනස తాවකාලිකව පොඩ්ඩක් අර සන්තර්පණය කරනවා. කළා තමයි ඡන්දේ ගහ ගන්නවා. දැන් මේක විකෘතියක්ද ප්‍රකෘතියක්ද? මේක විකෘතියක්, මේක කෘතීම දෙයක්. අර මැච් එකක් ඉවරුණාන් පස්සේ තියෙන්නේ මිනිස්සුන්ගේ මනෝභාවයන් ටිකක් විසිල් ගහනවා, අර කරනවා, මේක කරනවා, කෑ ගහනවා. ඈ ඒකනේ එතන තියෙන්නේ. අන්නේ මනෝභාවයේ ප්‍රයෝජනට ගන්නවා. හරි, ශ්‍රී ලංකාවයි එංගලන්තය අතර තරගයක් කියලා හිතන්නකෝ. දැන් මේ මැච් එකේදී අපිට තියෙන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මැච් එක බලන කණ්ඩායමේ තියෙන්නේ මොකද්ද? ජයග්‍රහණේ, ජයග්‍රහණේ, ජයග්‍රහණේ. හිතන්නේ ජයග්‍රහණය කළා කියලා. ආන්න ඒ වෙලාවේදී ඒ තියෙන ජයග්‍රාහී මනෝභාවය ප්‍රයෝජනට අරගන්නවා නම් අපි අපේ දේශපාලන පක්ෂයක් ගොඩනගන්න එවැනි දෙයක් තමයි මේ දැන් කරෙන්නේ. පුළුවන් තරම් මුදල් පාවිච්චි කරලා, පුළුවන් තරම් දැන්වීම් දාලා සමාජයේ මොළ తాවකාලිකව විකෘති කරනවා. ඒ සඳහා පාවිච්චි කරනවා ඒ ජනප්‍රිය මාතෘකා. ඒවට හොඳ වචන සෙට් එකක් හදා ගන්නවා. ධර්මිෂ්ඨ කියලා කියයි. ඈ එහෙම නැත්නම් ඔය තව කිව්වේ මම භෞමික අඛණ්ඩතාවය කියලා කියයි. මේ විදිය වචන සෙට් එකක් හදාගෙන බොරුවට පිම්බිලා මිනිසුන්ව මුලා කරලා කොහොම හරි එනවා උඩට. එනිසා එයාට කවදාකවත් ජාති ප්‍රතිපත්තිය මිලට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ජාති ප්‍රතිපත්තිය කියලා කියන්නේ කාලෙන් කාලට ජනප්‍රිය මාතෘකාවක් නොවේ. එනිසා මේගොල්ලෝ මේ පක්ෂභේදී තියාගෙන මුලාවට පත් කරන්න කවුද? ජනතාවමයි. කොහොමද කොතනද අන්තිමට ඒ අර මැච් එක විලා ගෙදර ගියාම අර සම්පූර්ණ මනෝභාවය අයින් වෙලා වෙනත් මනෝභාවයක් ඇවිල්ලා හැරිලා බලනකොට අනේ අර මනෝභාවය තුල මාව කොච්චර පිරිහීමට අර මිනිස්සු ලක් කළාද කියලා අපි දන්නේ නැහැ. මගෙන් කොච්චර ප්‍රයෝජනයක් ගත්තද කියලා අපිට දන්නේ නැහැ. ඒ නිසා තමයි ඕනම පක්ෂයක්පත් කළ අවුරුද්ද දෙකක් යනකොට තමයි මිනිස්සුන්ට වැටහෙන්නේ අපි ගත්ත තීරණේ වැරදියි කියලා. හැබැයි මේ මිනිස්සු ඒ වෙලාවේ තීන්දුව ගත්තේ මේ මිනිස්සු විකෘති මනසකින් බව මේ මිනිස්සුන්ට වැටහෙන්නේත් ගොඩක් කල් ගිහිල්ලා. එතකොට රට ඉවරයි. අද වෙලා තියෙන්නේ ඒක. 69 ලක්ෂයක් ඡන්ද දෙන්නේ ඒක. ඒ විකෘති මනෝභාවයන් උඩ අවසානයේදී හැරිලා බලනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ බලාපොරොත්තු දෙ වෙලා නැහැ. වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලොම විකෘතියෙන් ගාලා තියෙන්නේ ඒක. ඡන්දේ දීලා තියෙන්නේ. ඒ නිසා මේ මිනිහාව වරින් වර විකෘති කරන එක තමයි මේ පක්ෂ දේශපාලනයේ සිරිත. අනිත් හොඳට මේ කාරණා හොඳට ඔළුවට අරගෙන බලන්න. ටිකක් විශ්ලේෂණය කරලා බලන්න. බලන්න ඒ අය දන්නවා මේ බෙදය අපිට දැම්මහම අපි බෙදිලා ගහගෙන චූන් වෙන බව දන්නවා. හරි හොඳට මේක අවබෝධ කරගන්න. එනිසා මීට වඩා අපි සබුද්ධික වෙන්න ඕනේ. මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ. මේ සමාජයේ සිස්ටම් එක වෙනස් කරන්න නම් මේ මනෝභාවයන් තුළ ඉඳගෙන සිස්ටම් වෙනස් කරන්න බෑ. අපි මේ මනෝභාවයන් වලින් ඔබට යා යුතු වෙනවා. ඈ දැන් බලන්න හොඳටම අපි මෙහි ක්‍රියාත්මක වෙනකොට උඹ නිල් උඹ කොළඹ රතු කියලා මෙහි අපි ගහ ගන්නකොට ඒක එතන තියෙනවද? නෑ. හත පහක්වත් එහෙම දෙයක් නෑ. ඈ එනිසානේ සජබෙන් යෝජනා කරනවා පොහොට්ටුවේ කට්ටියව, පොහොට්ටුවේ කෙනෙක් යෝජනා කරනවා කොළපාට එක්කෙනෙක්ව. බලන්නකො සමගිය, පේන්නේ නැද්ද මේ රටේ මිනිස්සුන්ට මේක? ඊයේ මහා විශාල විදියට මේ හදවතින්ම කතා කරන විදියට කෑ ගහලා කියනවා ඔය මිනිහා පට්ටෝරේ කෝකව ගේන්න එපා, ඔබ විනාශ කරන්න ඕන කියලා කියන මිනිස්සයම ඊළඟ දවසේ මේකටම වෙලා ඒ ආසනෙම ඉඳගෙන කතා කරලා කියනවා නම් මෙයා රටේ ජනාධිපතිට සුදුසුයි කියලා. මම මේ කතාන්නේ පුද්ගලය ගැන නෙමෙයි, මම මේ කියන්නේ මේ සිද්ධීන් ගැන තේරුම් ගන්න. කියනවා නම් ඒගොල්ල මොන තරම් සමගියෙන් ඉන්නේ කියලා පේන්නේ නැද්ද? ඉන්සම් මේ මහා විශාල කතන්දර මේ රටේ මිනිස්සුන්ව
රවට්ටන්න තියෙන උපක්‍රමයක් වුණාට අදින් පස්සේ මේ වීතු නෑ. ඒ නිසා කරුණා කළා මේ කිසි දෙයකට රැවටෙන්න එපා. මේ කියන පක්ෂ අයින් කරන්න. බේද සියල්ල අයින් කරන්න. බේද බින්න වෙලා මේ සමාජය අපිට ගොඩනගන්න බෑ. ඒ නිසා අපි කළ යුත්තේ මේවා හොඳින් තේරුම් ගන්න. සල්ලි කෝටි ගාණක් විනාශ වෙන්නේ මේ රට විදේශීය රටවල් වලට විකිණෙන්නේ මේ රට වැරදි මගවල් වල යන අපේ ව්‍යාපාරිකයන්ට රැවටෙන්නේ මේ රටේ මිනිස්සු සදාකාලික දුප්පතුන් බවට පත් වෙලා ඉන්නේ මේ රටේ කවමදාකවත් අපිට දේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැරි වෙලා තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති වෙලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය කියන එක වචනයකට සීමා වෙලා තියෙන්නේ මේ කියන පක්ෂ දේශපාලන ක්‍රමයෙන් බව හොඳින් අවබෝධ කරගන්න දැනටමත් ඒවැ එල්බිලා ඉන්න එවුන් කතා කරලා කියාවි පක්ෂ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා ඔබ පෙරලා ඇසිය යුත්තේ පක්ෂ තියෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා මේක පැහැදිලිව අවබෝධ කරගන්න ඒ අපේ ඔළුවට දාන දේ ඒගොල්ලෝ අපිට කියයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියලා කියන්නේ පක්ෂයකට කතිරේ ගහන එක කියලා. අපි කියමු පක්ෂයකට කතිරේ නොගහ සිටීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව. මේකයි මම කියන්නේ. ඒ අය කැමති ඒ අයගේ බලය තහවුරු කරගන්න අපට වහපවන්න. මොකද්ද අපිට පොවන වහ? අපිට කියනවා මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි දේශපාලකෙක් පත් කරගන්න එක කියලා කියනවා. හැබැයි අහන්න පෙරලා ඒ පත් කරගන්න දේශපාලඥයව අයින් කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ තුල නැද්ද කියලා. මේක අපේ මිනිසු තේරුම් ගත යුතුයි. එනිසා මේ කියන්නේ බොරුවක්, මේ කියන්නේ රැවටීමක්, මේ කියන්නේ රට අගාධයට ඇදලා දැමීමක් බව තේරුම් අරගෙන නිවැරදිව ඒ කියන ක්‍රමය තුලින් ඉවත් වෙලා ඇවිල්ලා ඇස් දෙක විවෘත කරලා බලන්න එතකොට සිස්ටම් චේන්ජ් එක අපට හොයාගන්න පුළුවන්. එසේ නොවි අපි නැවත වරක් දෑත බැඳගෙන දැපුවොත් ඇඳේ අපට මේ සිස්ටම් චේන්ජ් එකට යන්න වෙන්නේ නැහැ. දැන් කාලයන බිලා තියෙන්නේ සියලු සබුද්ධික ජනතාව සියලුම දෙනා යතිවරු තරුණයෝ සියලු දෙනාම එක්කගෙන එකතු වෙලා ඇවිල්ලා මේ සමාජයේ වෙනස් කරන්න උරදී යුතුයි. ආයුධ අරගෙන ගහගෙන විප්ලව කළා අරගල කළා මේ සමාජය නිර්මාණය කරන්න බෑ. ඒ අර 20 වෙනි සියවසේ ලෝකෙට ඉදිරිපත් වෙච්ච දේශපාලන න්‍යායන් ඔස්සේ යාමක්. ඒවා සේරම අද වෙනකොට යථාර්ථයෙන් බැහැරට ගිහිල්ලා තියෙන්නේ. 21 වෙනි සතවර්ෂය කියන්නේ මිනිසා ආයුධ වලින් ගහගන්න සතවර්ෂය නෙමෙයි. මිනිසා සබුද්ධිකව හිතලා අභ්‍යන්තරය දියුණු කරගෙන තමන්ගේ අධ්‍යාත්මය තුලින් කරන ක්‍රියාවලි තමයි 21 වෙනි සතවර්ෂයේදී ඉස්මතු විය යුත්තේ. එදා තිබිච්ච කතාවක් තමයි අපි අරගල කළා වනි ජයග්‍රහණය කරන්න. නෑ අරගලය කියන්නේ එක්තරා ගින්නක් බව අධ්‍යාත්මිකව තේරුම් ගන්න. පාලනය කියලා කියන්නේ වර්තමානයේ පවතින එක්තරා ගින්නක් බව තේරුම් ගන්න. ඒ ගින්න නිවන්න තව ගින්නකින් බැහැ මිත්‍රවරුනි. කල යුත්තේ ගින්න නිවන්න ගින්නක් භාවිතා කරන එක නෙමෙයි ගින්න නිවන්න ඇල් වතුර පාවිච්චි කරන එක. අපි අද අන්න ඒ මට්ටමට හිතන්න තරම් පුරුදු වුණොත් පුරුදු පුහුණු වුණොත් මේක නව පිම්මක් මේ 21 වෙනි සතවර්ෂයට අදාළ කරන. තවදුරටත් මේ 20 වෙනි සතවර්ෂයේ 19 වෙනි සතවර්ෂයේ ක්‍රමවේද එක්ක හිර වෙලා ඉන්න එපා. මේක දෙහැ කරුණා කළා දකින්න බලන්න. එතකොට අවබෝධ වේවි අපි යා යුත්තේ මෙන්න මේ මගේ මිසක් අර එදා ගියේ මගේ යෑම වැරදි කියන එක. ඒ මග වෛරයෙන් ගිනි ගන්නා මාර්ගයක්. වෛරයෙන් ගිනි ගන්න සමාජ දේශපාලඥයින්ට තවත් වෛරයෙන් ගිනි ගන්න පිරිසක් එකතු වුණොත්
එතන ඇති වෙන්නේ මහා වෛරයක් බව අවබෝධ කරගන්න. මේ මේ දේ මේ අපි නිවැරදිව දකින දේ යථාර්ථයක් කරන්න මහා පොළොව ඇතුලේ. අපි හුඟ දෙනෙක් හිතනවා ඔව් ඉතින් ඒවනම් ඇත්ත තමයි. ඒවා ඉතින් කොහොමද අපි කරන්නේ? නෑ කරන්න පුළුවන් ඇත්තනම් කරන්න පුළුවන්නේ. ඒ එහෙම කරන්න පුළුවන්ද කියලා හිතුවිල්ල එන්නෙම ඒගොල්ල තවමත් අර 20 වෙනි සතවර්ෂයේ අපිට උගන්වපු දේශපාලන න්‍යායන් එක්ක ඈඳිලා ඉන්න හින්දා මේක අවබෝධ කරගන්න මේ සම්මතය තුල තිබිච්ච මිනිස්සු සම්මතය තුල ගියේ ලෞකිකයි භෞතිකයි ආකාරයෙන් සියලු දෙහිදී දැක්කේ භෞතිකවයි දැක්කේ ඒ භෞතිකව දැක්ක නිසා තමයි භෞතිකව න්‍යායන් බිහි වුනේ භෞතිකවාදී න්‍යායන් බිහි වුනේ ඒ ඔස්සේ ගිහිල්ලා මේ වෙනකොට මුළු ලෝකයේම එක්තරා කාලකන්ණි දිසානතියකට ඇදිලා යනවා ඒකෙන් මිනිසාව ගලව ගන්න ඕන නම් ඒකෙන් අනිත් පැත්තට පින්ම පණින්න ඕන නම් භෞතිකව විතරක් හිතන එක වහාම නවත්තලා ඒ දෘෂ්ටිය අයින් කළා හෝ ඒ දෘෂ්ටියෙන් බැහැර වෙලා තමන් වෙනත් දෘෂ්ටියකින් කල්පනා කළ යුතු වෙනවා 21 වෙනි සතවර්ෂයේ විවර වෙන්නේ අන්න එවැනි නව දැක්මක් කරා ඒ දැක්ම මේ රටට විතරක් නෙමෙයි සමස්ත ලෝකයාටම ඉදිරියේදී වැදගත් වෙනවා මේ දැක්ම මිනිසා විසින් හිතලා මතලා යන්නේ නැති නිසා තමයි අද වෙනකොට මේ ස්වාභාවික ව්‍යසනයන් ගොඩකින් මේ සමාජය වහගෙන යන්නේ අපිට ඒ හැම දෙයක්ම කියෝ ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒවෙන් පෙන්වන්නේ මොකද්ද මේ සබහාදාම ඔය උඹලා ගිය විදිය වැරදි උඹලා මේ යන විදිය වැරදි මෙතනින් වහාම අපි අංශක 180කින් හැරෙන්න ඕනේ කියන එකයි පෙන්වන්නේ අපි මේ தত্ত্বය નિවැරදිව කියවා ගත්තේ නැත්නම් අපි නැවතත් පැලස්තර දෙයක් මේ සමාජයේ සිදු කළොත් ආයිත් ඒ ගමනේ එහෙම යයි අපි හැබැයි තවත් අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මීටත් වඩා වැඩි පිපිරීමක් ස්වභාවය තුලින් මේ සමාජය තුල කරනවා සබහාදහම හැමතිස්සෙම උත්සාහ ගන්නේ යහපත් සමාජ ප්‍රපංචයක් නිර්මාණය කරන්න ඒක අපි තේරුම් ගන්න මේ හැම පණිවිඩයක්ම පණිවිඩයක් ලෙස අවබෝධ කරගන්න මේවා අහඹු සිද්ධීන් නෙමෙයි ඒ අහඹු හැටියට දකින සමාජයෙන් අපි යන් එහාට යන්න ඕනේ කිසිම අහඹු සිද්ධියක් ලෝකේ නැහැ ඇතිවන සෑම සිද්ධියකටම හේතුවක් තියෙනවා ඒ නිසා මේ ඇතිවෙන ඔය කොරෝනා රැල්ල හේතුවක් තියෙනවා ඒක ඇති වෙන්න මේ රටේ මේ කියන අරගල ආර්ථිකයේ පිරිහීම ඒව ඇති වෙන හේතු තියෙනවා ඒකේ නිවැරදි හේතුව දකින තාක්කල් තමන් ඔළුවෙන් කල්පනා කරලා බලන්න ඊළඟට පටන් ගන්න සමාජ විප්ලවය මතක තියාගන්න අපි මේ කතා කරන්නේ විප්ලවයක් ගැන හෝ අරගලයක් ගැන හෝ නොවේ සමාජ වෙනසක් ගැනයි ඒ වෙනස මේ 21 වෙනි සතවර්ෂයේ ගත යුත්තේ සමස්ත සමාජයේටම සිසිලක් ගෙන දෙන වෙනසක් එහෙම නැතුව තව තවත් සමාජයේ ගිනි තියන වෙනසක් කරා යාම සිස්ටම් චේන්ජ් හැටියට හඳුන්වන්න බෑ නිසා අද මිනිස්සු සබුද්ධිකයි අද මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට එනිසා අපි මේ අදහස ඔස්සේ ඒකාත්මික වුණොත් හෙට දවසේ මේ රට ගොඩනගන්න පුළුවන් වෙනවා පමණක් නොවේයි අපට පුළුවන් වෙනවා ලෝකයට මේක හඳුන්වා දෙන්න ඒක අමතක කරන්න එපා අද හුඟක් වෙලාවට මේ දේශපාලඥයෝ අර මං කිව්ව කණ්ඩායම් දෙකට එකතු වෙලා මේ හදන්නේ මොකක්ද දන්නවද මේ රටේ මිනිස්සුන්ට මේ රට එපා කරන්න අද වෙනකොට ඒක කරලා හමාරයි යම් කිසි ප්‍රතිශතයක්. අද මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ රට. නමුත් එහෙම විය යුතු නෑ. එහෙම විය යුතු නෑ. මේ අද තියෙන තත්වය කිසිසේත්ම හිතන්න එපා. මෙහෙම තමයි තියෙන්න ඕනේ තමයි. මේක කෘතීමව මවපු තත්වයක්. මිනිසාගේ මනස කෘතීම කළා. තමන් තමන් කෘතීමවම අපු තත්ත්වයක් මේක මේ කෘතීම තත්ත්වයෙන් මිදෙන්න නම් අපිට
යථාර්ථය සොයා යා යුතු වෙනවා යථාර්ථය නොදැක මේක දකින්න යන්න එපා අපි නැවතත් අර අමාරුවටම වැටෙනවා එනිසා මිත්‍රවරුනි මෙන්න මේ මේ தત્ත්වය තේරුම් ගන්න අපට අවශ්‍ය කරනවා නිවැරදි දැක්මක් සහිත දේශපාලන ක්‍රමයක් ඒ ක්‍රමය මේ අද වර්තමානයේ පවතින ක්‍රමය තුල නැහැ ඒ න්‍යාය පද්ධතිය තුල නැහැ ඒ ප්‍රතිපත්ති මාලාවන් තුල නැහැ ඉන් ඔබට සිටිය යුතු වෙනවා අපි හිතමු අපි රට ගොඩනගමු ලෝකයටම ආදර්ශයක් වෙමු එහෙමනම් මම නැවතත් ඔබට හිතන්න අවකාශයක් දීලා අදට සමුගන්නවා ස්තුතියි